ආයි පවන් සමත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම්. මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ශ්‍රී ලංකාව ගැන ජගත් මානහිමිකම් කොමසාරිස්වරියගේ කරුණු දැක්වීම අද. කොරියාවේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිතයි. කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිගෙන් නිවේදනයක්. ගුරු විදුහල්පතිවරුන් අද සිට අකුරට වැඩ. මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් බේරා ගැනීම සියලු දිනාගේ වගකීමක්. නුවර එළියේ සිදු වුණේ කුමක්ද? නවීන් පහදයි. සවිස්තර පුවත් වෙතයි දැන් අවධානය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් සැසේදී අද දින වාචිකව කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලට් ශ්‍රී ලංකාව පිළිබඳව ජිනීවා මානව හිමිකම් සැසියේදී අද දින වාචිකව කරුණු දැක්වීමට නියමිතයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන 43 වැනි සැසිවාරයේදී ඇය මෙම කරුණු දැක්වීම සිදු කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව මෙරට විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට ප්‍රතිචාර දැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගි වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වය දැක් වූ යෝජනාවලින් ඉවත් වන බවට ඊයේ දින නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ 31 සහ 41 යෝජනාවලියට ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වය දැක්වීම ව්‍යවස්ථාවට පටහැනි බවයි. 2015 වසරේ ඔක්තෝබර් මාසයේදී 31 දරන සහ 2017 මාර්තු මාසයේදී 34 එකදරන පූර්වගාමී යෝජනා ඇතුළත් කර 2019 මාර්තු මාසයේදී සකස් කරන ලද ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වූ 41 යෝජනා සම්මුතිය සඳහා සම අනුග්‍රහකත්වය ඉවත් කර ගැනීමට රජය පසුගියදා තීරණය කළා. ANY අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමුළුව අමතමින් ඊයේ දින මේ සම්බන්ධයෙන් නිල වශයෙන් මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දුන්නේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ජාතික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩල ජාතික සමුළුව ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ මහානිකායන්වල අතිපූජ්‍ය මහානායක අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ වන විට ලංකාව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 324ක් තියෙනවා. මම හිතනවා මේකේ විශේෂ ලක්ෂණයක් මම දැක්ක. අපි දකින්නවා සියලුම නිකායන් එකම සම්මේලනයක් යටතට එකතු වෙලා තියෙන එක අවස්ථාවක් තමයි ශාසන ආරක්ෂක මණ්ඩල සම්මේලනය. ශ්‍රී ලංකා ශාසනන් පිටුලා තියෙන අරමුදලෙන් දහම් පාසල් ගුරුවරුන් සහ වකුගඩු සැත්කම් වලට වෛද්‍යාර දාර ලබා දෙනවා. ඒ වගේම තමයි හාමුදුරුවරුන්ට විශේෂ රක්ෂණයක් තියෙනවා. ශිෂ්‍යත්ව ලබා දීම කටයුතු කරනවා. විශේෂයෙන්ම සාමණේර ස්වාමින් වහන්සේලාගේ ආර්ථික අපහසුතා ඇති දෙමව්පියන් වෙනුවෙන් නිවාස හදලා දෙන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒක තුළ දැනටමත් මම හිතන්නේ නිවාස 50ක් පමණ හදලා දෙන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. එක එක කාලවල රටේ තියෙන ගැටලු වෙනස් වෙනවා. එක කාලයක යුද්ධයක්. ඒක නිසා සියලුම ප්‍රශ්න යට ගියා. මම හිතන විදිහට දැන් තියෙන විශාලම ප්‍රශ්නේ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙනවා. ඒක දරුවන් අතර ව්‍යාප්ත වෙනවා. ජාතියක් වශයෙන් අපි විනාශ වෙමින් පවතිනවා. අද තියෙන ගංජක්කුළු, අයිස්, රසායනික මත්ද්‍රව්‍ය මේවා අද සුලභව පාසල් අසල විකුණමින් පවතිනවා. කිලෝ ගණන් තමයි අහුවෙන්නේ අහුවෙනකොට. මේවා තුළ ජාතියක් වශයෙන් පිරිහෙන ජාතියක් බවට අපි පත්වෙමින් පවතිනවා. ඒ කිසිම වෙතත් අපිට තියෙන විශාල වගකීමක් රජයට, පොලිසියට, මේ සියලු දෙනා එකතු වෙලා මේ මත්ද්‍රව්‍ය උවදුරෙන් අපේ දරුවන් බේරගත්තේ නැත්නම් මම හිතනවා ඒක මහා විශාල අගතියකට රටපත් වෙන තත්ත්වයක් ඇති වෙනවා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති 30ක් අද සිට පාසල් කාලය තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාල්ස් මහතා ප්‍රකාශ කළා.
වැටුප් විෂමතා ගැටලු ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්ති සමිති සමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කර ඊයේ සිදු කළ වෘත්ති ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා. තම ඉල්ලීම් වලට විසඳුම් ලැබෙන තුරු අද සිට පෙරවරු 7:30 සිට දහවල් 1:30 දක්වා ඉගෙන්වීම් කටයුතු හැර වෙනත් කිසිදු රාජකාරීක නිරත නොවීමටත් මාර්තු 16 වන දින සිට දින 5ක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමටත් ගුරු සංගම් තීරණ උමං උද්‍යෝගයෙන් කතා කරා. නමුත් ඒක එක සාමාන්‍ය දෙයක්. මොකද මේ මෙවැනි ගොඩනැගිල්ල කඩන්න යනකොට ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට මට යුතුකමක් තියෙනවා ඒව ආරක්ෂා කරන්න. ඉතින් පැහැදිලිවම මම කියන්නේ මෙතන මේ අපේ හිටපු නගරාධිපති මේ පිටිපස්සේ හිටියා. විශේෂයෙන් මම මතක් කරන්න කැමති නූරෙලි DDC මීටිමේ ශිවලිංගම් මැතිතුමා ඇතුළේ දමිල මන්ත්‍රීවරු එක ගොඩනැගිල්ලක් SV දිසානායක මැතිතුමා ගලවන්න කියලා නියෝගයට නැගිටලා ගියා මේ මීටිමේ. තමුන්වන්සට මතක ඇති ඒක. එතකොට එවැනි අවස්ථාවක් ශිවලිංගම් මැතිතුමාට පුළුවන් නම් එතුමාගේ මිනිස්සු වෙනුවෙන් කරන්න මට කිසිම පැකිලීමක් නැහැ. නූරෙලියේ මේ කොල්ලෙක් වෙනුවෙන් මෙහෙම ක්‍රියාවක් කරනවා. මම මේක ආයත් කරනවා. නමුත් ඊයේ ගිහිල්ලා ගොඩනැගිල්ල කැඩුවා. අද උසාවි නියෝගයක් ගන්න තිබ්බ අවස්ථාව ඊයේ රෑ ගිහිල්ලා ඊයේ හැන්දෑවේ පහට ගිහිල්ලා ගොඩනැගිල්ල කැඩුවා. පොලිසිය 150ක් අරගෙන ගියා ගොඩනැගිල්ල කඩන්න. එතකොට විශේෂයෙන්ම මේ සිංහල ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම මේ පීඩිත ජනතාව වෙනුවෙන් ඔයගේ ස්ලෝගන්ස් ටිකක් ගහලා තමයි මේ ආණ්ඩුව මේ පිහිටෙව්වේ. නමුත් අද අපි දකිනවා නූරෙලි සිද්ධියෙන් ඒ ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන් පටහැනිව ආණ්ඩුව ක්‍රියා කරනවා. එතන පවුල් 60ක් පමණ ඒ ව්‍යාපාරයෙන් නඩත්තු වෙනවා. දැන් හෙට ඉඳලා ඒගොල්ලන්ට ආදායමක් නේ පවුල් වලට. ලබන මාසෙ ඉඳලා ඒ පවුල් 40 බඩගින්නේ. ඉතින් මේවට විරුද්ධව තමයි මම එදා ගිහිල්ලා කතා කරන්නේ. විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් පාසල් අධ්‍යාපනය කඩක්කප්පල් කිරීමේ උත්සාහයක නිරත වන බව රාජ්‍ය අමාත්‍ය කණික හේරත් මහතා පවසනවා. ඒ දෙහිඔවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ජනතාව තීන්දුව කරලා හමාරා ඉදිරි අනාගතයේදී ආණ්ඩුව හදන්නේ කවුද කියන එක ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අපි වැඩි බහුතරයක් ඇති ආණ්ඩුවක් හදනවා පමණක් නෙමෙයි අපි විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔය හොරු ඇල්ලුවාද කියලා අහනවට වඩා ඔය ආණ්ඩුවේ එදා හිටපු හොරු ටික අද විපක්ෂයේ ඉන්න හොරු ටිකේ කී දෙනෙක්ට නාම යෝජනා ලබා දෙනවද නැද්ද කියන එක අපි අහනවා. ඒක නිසා අපි අභියෝග කරනවා විපක්ෂ නායකට ඔය ඉන්න හොරු ටිකට නායම්ම යෝජනා ලබා නොදී කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ දූෂණ ගැන එදා කතා කරේ නැහැ. එදා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගන්න කටයුතු කරේ ආණ්ඩුවක් හැටියට ආරක්ෂා කරන්න කටයුතු කරා. ඊළඟට අද වෙනකොට අපේ පාසල් වල භාගයක් වසා දාන්න කටයුතු කරලා තියෙනවා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා කියලා අවුරුදු 25ක් තිබ්බ දෙයක් මේ මාස 3 ඇතුළතදී මේ අවසාන සතියේ ආණ්ඩුව ලබන සතියේ විසිරුණා කියලා දැනදැන ඒගොල්ලන් උද්ඝෝෂණය කරනවා. ඒක උද්ඝෝෂණය කරාට කමක් නැහැ. අපේ මේ ඉදිරි අනාගතේ බාර ගන්න ඉන්න අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න එපා. එදා එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි විරුද්ධව හිටියේ. නමුත් අද මේ දෙගොල්ලන් එකට එක්කව වෙලා අද එක කණ්ඩායමක් හැටියට කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ කියන්න ඕනේ. මාරාන්තික COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයටපත් පුද්ගලයන් සංඛ්‍යාව 2700 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම මෙම වෛරසය පාලනය කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. මේ අතර දකුණු කොරියාවේදී මෙම වෛරසය පැතිර ගිය නමුත් එහි සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාදනය වී නොමැති බවයි දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ. ලොව රටවල් 40ක් පුරා පැතිර යමින් පවතින COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 2700 ඉක්මවා තිබෙනවා. ආසාදිතින් සංඛ්‍යාව 81,000 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
චීනයේ වූහාන් නගරයේ කේන්ද්‍ර කරගෙනමින් ව්‍යාප්තිය සටහන් වූ COVID-19 වෛරසය ආසාදිතයින් මේ වන විට බ්‍රසීලිය, පාකිස්තානය, ස්වීඩනය, නෝර්වේ, ග්‍රීසිය, රුමේනියාව හා ඇල්ජීරියාව යන රටවලින්ද වාර්තා වී තිබෙනවා. වෛරසය ආසාදන වීමෙන් ඉරානයේ මරණ 19ක් වාර්තා වන අතර ආසාදිතයින් සංඛ්‍යාව 139ක්. ඉරාකයේද අදාළ වෛරසය පැතිර යාම හේතුවෙන් ඉරාකයේ සියලුම මහජන රැස්වීම් තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඉරාක වැසියන්ට චීනය, ඉරානය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඉතාලිය, බහරෙන් හා කුවේට් යන රටවල සංචාරය කිරීම අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. එසේම පාසල්, විශ්වවිද්‍යාල, රටපුරා ඇති සිනමා ශාලා, සමාජ ශාලා හා වෙනත් මහජන රැස්වීම් පැවැත්වීම අද දින සිට මාර්තු මාස 7 වනදා දක්වා අවලංගු කිරීමට ඉරාක රජය කටයුතු කර තිබෙනවා. එසේම චීනයෙන් පසුව අදාළ වෛරස හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ දකුණු කොරියාවේද මරණ 12ක් වාර්තා වන අතර වෛරසය ආසාදිතයින් 1595ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. ඒකට වූ පැය 24 තුළ නව ආසාදිතයින් 334 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර දකුණු කොරියාවේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අදාළ වෛරසය මේ වන තෙක් ආසාදනය වී නොමැති බව සෝල් අගනුවර පීඨයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. විශේෂයෙන්ම තේගූ ප්‍රදේශ ආශ්‍රිතව කතා පැතිරෙන මේ මුලින් පැතිරෙන පටන් ගත්ත මේ සෞදි උත්තරුන්ගේ අනුගාමිකයන් හරහා පැතිරීමේ ප්‍රවණතාවයක් දක්නවා දෙන එක තමයි මේ මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ නමුත් තානාපති කාර්යාලය විශේෂයෙන්ම ඊට අදාළ ආයතනත් එක්ක සම්බන්ධතාවයෙන් ඇතිවන වර්තමාන සත්‍යයන් අපේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. අද්දෙද්දි නවතත් ඒගොල්ලෝ මෙහි තියෙන ජස්ටිස් මිනිස්ට්‍රියට ප්‍රකාශයට පත් කළා තියෙනවා. කිසිදු ආකාරයක වීසා නොමැතිව සිටින කෙනෙක්ට වෙනසා කරකින් කලකමක් නොකරනවා. ආගම නිගම දෙපාර්තමේන්තුව ඒ වගේ පිළිම නොකරන අතර යම් කිසි ආකාරයක ආසාදනයක් ලක්ෂණ රජයේ වෙතින් ප්‍රතිරූපම සිදු කරන බවත් ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා. මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මේ රෝගය ආසාදනය වෙනවා කියලා වාර්තා වෙන නිසා ශ්‍රී ලාංකිකයෙකු පමණක් නෙවෙයි කිසිදු විදේශීය ශ්‍රමිකයෙකුට මේ ආසාදනය වෙලා කියලා මෙතෙක් වාර්තා වෙන්නේ නැහැ. මේ අතර COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උප ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. වෘත්තිකයින් සහ වෛද්‍යවරුන් සමග එක්ව ඇමරිකාව තුළ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. COVID-19 වෛරසය සම්බන්ධයෙන් අමරිකාවේ දවල මන්දිරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව තුළ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි. එසේම අදාළ වෛරසයේ ව්‍යාප්ත වීම හේතුවෙන් ජපානයේ ක්‍රීඩා ඉසව් බොහොමයක් තහනම් කිරීමට එරට රජයේ පියවරගෙන තිබෙනවා. ජපානය තුළ සියලුම ක්‍රීඩා සහ සංස්කෘතික ඉසව් සති දෙකක කාලයක් අවලංගු කිරීමටයි ජපාන රජය තීරණය කර ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට පනවා තිබූ විදේශ ගමන් තහනම ජූලි මාස 23 වනදා දක්වා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබෙනවා. ඒ ඇතුළු අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් වෙතයි දැන අවධානය. පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 4 දිනකට පනවා තිබූ විදේශ ගමන් තහනම ජූලි මාස 23 වනදා දක්වා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයත ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් NR කන්සල්ටන්සි සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මූල අපරාධ කොට්ටාසේ මගින් ගොනු කර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කෙරුණා. පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දන්ව සිටියේ මෙම සිද්ධිය අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වර්තා සියල්ල උපදෙස් විමසීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවයි. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල නැවත ජූලි මාස 23 වනදා කැඳවන ලෙස නියම කළ අතර මෙම නඩුවට අදාළ නීතිපති උපදෙස් සම්බන්ධයෙන් සිහි කැඳවීමක් නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසද නියම කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රජිත සේනාරත්න මහතා ඇතුළු සැකකරුවන් 4 දිනකට එරෙහිව සිදුකරන පරීක්ෂණ කටයුතු ඉදිරි සති 3ක කාලයක් තුළ අවසන් කිරීමට හැකිවනු ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පීරිස් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මෙම පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළා.
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන් කටුව ප්‍රදේශයේදී කුරුණෑගල දෙස සිට දඹුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ කැබ්‍රතියක මොහොනට මොහොන ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගලේවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. රත්නපුර නගරයට ආසන්න පොත්කුල් විහාර මාවතේ ගැටන්ගම අධ්‍යාපන කාර්යාලයේ අසලින් පිහිටා තිබෙන මාර්කිය දෙපස සෙවනට සිටුව ඇති රුපියල් ලක්ෂ 1000ක් පමණ වටිනා ෆාම් ගස් තොගයක් අසල පිහිටා තිබෙන සමස්ත ලංකා බෞද්ධ සමිතියට අයත් ළමා නිවාසයක දැන්වෙන් පුවරුවක් සවිකිරීමට අවශ්‍ය බව පවසමින් එම නිවාසයේ සභාපතිවරයා විසින් කපා ඉවත් කර තිබීමට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබෙනවා. මන්නාරම නච්චිකුඩා සිට කුමුළුමුණේ විරණ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් ඩෙංගී යාත්‍රා තුල තිබී තහනම් දැල් 31ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. අනුරාධපුර ප්‍රධාන දුම්රිය පොළ අසල අගුරුමඩුව මාර්ගයේ උතුරු හා නැගෙනහිර දුම්රිය ආරක්ෂක මූලස්ථානයේ සහකාර ආරක්ෂක අධිකාරී නිල කාමරයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසනවා. අදාළ නිල කාමරය තුළ දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරීවරයා විවේකීව සිටියදී නාඳුනන පුද්ගලයෙකු විසින් නිල කාමරයේ විවෘතව තිබූ ජනේලයකින් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු අනාවරණය වනවා. මෙම ප්‍රහාරයෙන් සහකාර ආරක්ෂක අධිකාරීවරයා පිළිසුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලිසිය විසින් සිදු කරනු ලබනවා. වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කලකුල විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම ස්ථානවල උණුසුම් දර්ශකය එනම් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න ලෙසත් කලකුල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. වැඩිහිටි හා රෝගී පුද්ගලින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් කුඩා ළමුන් වාහන තුල තනීම රඳවා නොයන ලෙසත් පෙන්වා දෙන කලකුණ බලධාරීන් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින ලෙසත් ජනතාවට දැනුම් දී සිටිනවා. ක්‍රීඩා පුවත් වෙතයි දෙන අවධානය. සංචාරක බටහිර ඉන්දිය කුදව කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගය ලකුණු 161කින් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව ලෝක වාර්තාවකටද හිමිකම් කීමෙන් තරග දෙකට බිඳුවක් ලෙස සමස්ත තරගාවලියේ ජය වාර්තා කිරීමට සමත් වුණා. මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.